අයිබුවන්. කතා කරන පොත් වැඩසටහනින් කතා කරන්න හිතුවා අපි අද දවසේ තවත් ප්‍රවීණ ලේඛකයෙක් පිළිබඳව ඔහුගේ තොරතුරු ඔහුගේ නිර්මාණකාරයන් පිළිබඳව අපි අගය කරන්න හිතුවා. ඔහු තමයි ප්‍රවීණ ලේඛක ගුණසේකර ගුණසෝම මහතා. අයිබුවන් ඔබට. අයිබුවන්. අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒ වගේම නිර්මාණ ගත්තත් අපිට අද දවසේ ලැබිලා තියෙන කාලය ගැන හිතන්නවත් බෑ. ඒ නිසාවෙන් අපි මගේ අතේ තියෙන කෘතීන් කිහිපයක් එක විශේෂ කෘතීන් කිහිපයක් නිසා අද දවසේ ගැන කතා කරමු. ඊට කලින් කියන්නකෝ මේ මහා පොත් කන්දරාව. දැන් අපි බැලුවොත් ඔබතුමා මේ කරලා තියෙන කාර්යභාරයත් එක්ක සෑහෙන පොත් ප්‍රමාණයක් තියෙනවා. අපිට අර මූලාරම්භය ගැන කියන්නකෝ. දැන් ලියන්න කියන්න හිතුනේ කොහොමද? වැඩිපුර කියෙව්වද? ඉස්කෝලේ යන කාලේද මේවට යොමු වුණේ? අපිට ඉතිහාසය ගැන කියන්න ටිකක්. ඔව්, ඉතිහාසය ගැන කතා කරනකොට දැන් මගේ ගම දැන් ඈත පිටිසර ගම පානම්පත්තුයි පානම. එතකොට ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලේ වෙනකොට දැනට 1970 වගේ දශකයේ වෙනකොට මේ ඒ කාලේ අද වගේ පත්තර නැහැ. ළමා පත්තර, ඒ අපි ලියන්න පත්තර නැහැ. ගමට එන්නෙත් එක පත්තරයයි. හැබැයි අපි ඉස්කෝලේ හිටපු ගුරුවරයෙක් හිටියා විජේසේකර කියලා දැසගෙන. එතුමා ගෙනාවා මේ මිහිර පත්තරේ. ගෙනෙල්ලා මිහිර පත්තරේට අපි ලියන්න එහෙම හුරු කරා. බිත්ති පුවත් පතක් පටන් ගත්තා. ඉතින් මම 5-6 පන්ති වල ඉන්නකොටම තමයි මිහිර පත්තරේ ලියන්න ගත්තේ. හැබැයි ලිව්වට හැමදාම බලාපොරොත්තු තියාගෙන ලියනවා. ඒ කාලේ පොස්ට් මගේ නිර්මාණයේ පළවෙනි කීයද ලියනවා. ඒ පොස්ට් කාඩ් තැපැල්පත් වල තමයි යන 7-5 කාලේ තැපැල්පතක්. මම හැම සතියෙම වගේ තැපැල්පතක් යවනවා. එහෙම යවලා දැන් 6 පන්ති ඉන්නකොට පළවුණේම නෑ. ඊට පස්සේ ආය 7 පන්ති ඉන්නකොට ලිව්වා. 8-9 10 කාලේ 10 තමයි සාමාන්‍ය පිළි විභාගයේ. ඒත් පළවුණේ නෑ. මම ඉතින් හැමදාම දානවා. හැම සතියකම තැපැල්පත් දෙකක් තුනක් දාලා පළවුණේම නෑ. ඊට පස්සේ එක මම සාමාන්‍ය පෙළ කරලා 1975-6 විතර අර කමලක් කලින් අහන්න කියලා ඒ කාලේ පැන පොඩි අහන පිටුවක් තිබුණා. ඒකට යවපු තැපැල්පතක් එහෙම ඒකේ පොඩි ප්‍රශ්නයක් අහලා පිළිතුරක් දෙන එකක්. ඒක පළවෙනි එච්චරයි. ඊපස්සේ මම උසස් පෙළ කරේ පානම මහාවිද්‍යාලේ. උසස් පෙළ කරන්න මම ගියේ මොණ්ඩාගල මහා නාම මධ්‍යම විද්‍යාලයට. මම උසස් පෙළ කරනකොටත් ලිව්වා පත්‍රයට. මම හැමදාම කියවනවා. දැන් කියවීම මගේ පුරුද්දක් කියලා තිබුණා. ඒ කාලේ පත්‍ර නැහැ, පොත්පත් නැහැ අපේ ගමේ. බොහොම පිටිසර ගමක් ඒ කාලේ. එතකොට කියවන්න පුරුදු වෙන්නේ ගෙදරට ගේන ගොටු, කඩදාසි ගොටු, බඩු ගේන සීනි තේ කොළයම ගේන ඒ කඩදාසි තමයි එකතු කරලා කියුවේ. ඊට අමතර පත්‍රයේ සතියකට එන පත්‍රයේ ස්කෝල්ට එන පත්‍රයේ ඒක කියුවා. ඊට පස්සේ උසස් පෙළ කරනකොට මට කියීම පහසුම ලැබුණා. පුස්තකාලය, නගර සභා පුස්තකාලය, පාසලේ පුස්තකාලය, තව ඒ කොමියුනිස්ට් පක්ෂ පුස්තකාලය එහෙම තිබුණා. මම ඒ වගේ පොත්පත් එහෙම කියෙව්වා. නිරන්තරවම කියවම පුරුද්දක් වශයෙන් කියවනවා. මට නිින්ද යන්න පොතක් කියවන්න ඕනේ. එහෙම පුරුද්දක් ආවා. හැබැයි මම පත්‍රය ලියපු කතාව ඒ කවදාවත් පළ වුණේ නැහැ. මම ඉස්කෝලෙන් අස්සනකල් මේ මට පත්‍රයේ මොනවත් පළ කරගන්න බැරි වුණා. ඒත් මම නිරන්තරවල මම පුරුද්දක් වශයෙන් ලියනවා. අදරිමතුනේ නැහැ. නැහැ, මම ඉතින් ලිව්වා කවදා හරි පළ වෙයි. අවසාන වෙනකොට මේ පළ වුණත් නැතත් අර පුරුද්දට ලිව්වා. එහෙම ලියලා ඒත් පාසල් අධ්‍යාපනය හමාර කරලා පළ වුණේ නැහැ. හැබැයි 1982 වගේ මට මතකයි 80 ආරම්භයේ වගේ දිවයින පුවත්පත ආවා. ඊට පස්සේ දිවයින පුවත්පතේ කතෘට ලියුම් තීරයට මම ලිව්වා. ඒ ලියුම පළ වුණේ නැහැ. හැබැයි දවසක් පළ වුණා පානමට බලු කරදරේ කියලා. මම හිතන්නේ ඒ තමයි අපේ ගම පිළිබඳව නමක් පිළිබඳව පුවත්පතක සඳහන් වුණේ. ඊට පස්සේ තියෙන හරිම අමතක නොවන සිද්ධියක් ඒක. ගමේ කඩේකට තේ කඩේට විතරයි පත්තරේ ඉන්නේ. මම යනකොට හවස එන්නේ පත්තරේ. අපට සෙනඟ පිරිලා ඉන්නවා කඩේ ළඟ ගමේ ඉන්නේ. ඔක්කොම අපි ඥාතින්. පස්සේ මම බැලුවා මම යනකොට මන් දිහා ඔක්කොමලා බලනවා දැන් මේ. මට මංගෙනම සැකයක් හිතුණා. පස්සේ මම බැලුවා අන්නත දාලා තිනවා පත්තරේ මේ තන උණුසුම් ප්‍රතිචාර. ඒක පොඩි කෑල්ලක් කරා නම් වෙනස් කිරීමයි කියන වගේ පේලි දෙක තුනක මෙච්චතර පොඩි කෑල්ලක් තිබුණා පානමට බලු කරදරේ කියලා. 1982 වගේ මගේ මතකයේ. ඒක මුළු පානමටම සතුටක් වුණා. සතුටක් වුණා. ඊට පස්සේ ඒක ඉතින් ඊළඟ දවසේ නගරයේ තියෙන පොතිවිල් ඒ කාලේ 70ක්ම 10ක් විතර තියෙනවා. මම පහුවෙන්දම ගියා පොතිවිල්. ගිහින් ගෙනාවා පත්‍ර හතරක්. ඉතුරුලා තිබුණේ පත්‍ර හතරයි පත්‍ර හතරම ගෙනාවා. ගිල්ලර කෑල කැපුව කපලා සැලුන් එකේ කණ්ණාඩියේ ඉස්කෝලේ ගේට්ටුවේ එහෙම හතර තැනක එහෙම ගැහුවා. නේද? ඊට පස්සේ ආව මම ලිව්වා කතරොල් ලියුම් තීරණයට. ලිව්වා ලිව්වම පළ වුණා. ඊට පස්සේ ආපු මට දිවින පත්‍ර කන්තරේ ඒ කාලේ එඩ්මන් රණසිංහ මහතා උපාලි දෙන්නකෝ. ඒගොල්ලෝ මාධ්‍යමට මම පත්‍ර කන්තරේට ගියා. ගියාම මට ප්‍රාදේශීය වාර්තාකරු
වශයෙන් පත් වුණා. ඒ පුවත්පත් වලින් එහෙම ආවා. ඇවිල්ලා ඊට පස්සේ මට තේරෙන්නේ මේ ලියන්න ඕන කියලා එක පොත පිළිබඳව. ඊට පස්සේ ජන කතා පොතක් ලිව්වා. පානම්පත්තුවේ ජන කතා කියලා 1992 විතර. ලියලන ගොඩක් කල් ඒක ඉතින් ප්‍රකාශන පත් ගන්න බොහොම අවුරුදු ගාණක් දුෂ්කර ක්‍රියා කළා. ඊට පස්සේ අවසානයේ මට කුලසේන පොන්සේකා මහත්මයා පෙවෙන ලේකියා පියසේන කහඳගමගේ මහත්මයා මාර්ගෙන් හඳුනාගෙන කුලසේන පොන්සේකා මහත්මයා පොත් ප්‍රකාශකෙක් නෙමෙයි අනුන්ගේ පොත් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් මට උපකාරයක් වශයෙන් මට අතුදීමක් වශයෙන් පානම්පත්තුවේ ජන කතා කියන මගේ ප්‍රථම කෘතිය 1992 වෙන්න ඕන 92 විතර පළ වුණා. එයින් පස්සේ ඒ පළවෙනි කෘති ඔබ සතුව තියෙනවද? එහෙම නැත්නම් මේ වෙනකොට එය නෑ කනගාටුයි කියන්නේ මේ සාමාන්‍ය මම ළඟ මගේ පොත් එහෙම මේ ගොඩාක් අඩුයි නැහැ. ඒකේ මොකද මේ සමහර අය ළඟ ආව මං ගාව තියෙනවා ආපු ගන්න පුළුවන් ගන්න. එහෙම ගිහිල්ලා මුල් කෘති එහෙම මල් ළඟ මගේ මතක හැටියෙන් නම් අස්ථානගත වෙලා වගේ තමයි තියෙන්නේ. හොඳයි මං හිතන්නේ නමුත් එක පිටපතක් හෝ තිබීම වඩාත් වැදගත් යයි කියලා කියන්නේ මම. අපිට කියවන්නට බොහොම වැදගත් වෙන කෘතීන් තමයි ඔබ ලියලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මට හිතෙනවා 40කට 50කට ආසන්න ප්‍රමාණයක විය හැකි ඔබේ සියලු නිර්මාණ එකතු කළොත් කෘතීන් විදිහට. එකම දේ තියෙන්නේ මේවායේ බොහොමයක් විවිධ සම්මානවලට ගරු බුහුමනට ගෞරවයට පාත්‍ර වුණු නිර්මාණ. ඉතින් ඒ නිසාවෙන්ම ඒ යම් වැදගත්කමක් තියෙනවා. සහ අපිට අපේ පරම්පරාවල් වලට ඉදිරි පරපුරට ඉතුරු කරන්න තියෙන්නේ මේ පමණයි. යතරතුරේදී මම බොහොම විශේෂත්වයක් දැක්ක මේ ජන කතාවලට ඔබ රුචිකත්වයක් දක්වනවා දෝ කියලා. ඒ කියන්නේ සමහරවිට මේ පානම කියන්නේ තාම දුෂ්කර ගමක් කියන එක ඔබ කිව්වා. සහ එහි වටා ගෙතුණු බොහෝ කතා තියෙන්න පුළුවන්. ඒ සුන්දරත්වයේ අත්විඳි නිසාද ඔබ මේ ජන කතාවලට ප්‍රියත්වයක් දැක්වුවේ කියන එක ගැනත් මට දැනගන්න ඕන. අපි කෙටි විරාමයක් අරගෙන ඊගෙන කතා කරමු. හොඳයි විරාමෙන් පසුව කතා කරන පොත් එක කතා කරනවා ගුණසේකර ගුණසොම මහතා සහ ඔහුගේ නිර්මාණ ගැන කතා කරන්නේ. මට කියන්න කර මං කලින් අහපු ප්‍රශ්නේ. මම දැන් පානම්පත්තුව කියන්නේ සුවිශේෂී උපසංස්කෘතියක්. ඒ උපසංස්කෘතියේ විශේෂ ලක්ෂණ තමයි කතා බහ ඇදහිලි විශ්වාස සිරිත්විරිත් ඒ ආදී සියල්ලම උපසංස්කෘතික ලක්ෂණයන් පෙන්වුම් කරනවා. අනිත් කලාපවල වඩා වෙනස් උපසංස්කෘතියක් තියෙනවා. දැන් අපි ලංකාව ගත්තම ඇති උපසංස්කෘතීන් කීපයක් තියෙනවනේ විවිධ. ඒ වගේ එක උපසංස්කෘතිය තමයි පානම්පත්තුව. ඒ උපසංස්කෘතිය තුළ ජන කතා, ජන කවි, ජන ඇදහිලි විශ්වාස ආදී ඒ ජනශ්‍රුතීන් වල විවිධත්වය නිසා මං ඒවා තමයි පළමුව ලිව්වේ. ඊපස්සම නිරන්තරයෙන්ම ඒ ආభాෂයත් එක්කම තමයි මම ජනශ්‍රුති පර්යේෂකයෙක් වශයෙන් ජනශ්‍රුති වලට යොමු වුණේ. ඒ නිසා මම විවිධ ප්‍රදේශවල මම ගුරුවරයෙක් වශයෙන් සේවය කරනකොට ඒ ප්‍රදේශවල සහ මේ නැති ප්‍රදේශවලත් ගිහිල්ලා මම ජනශ්‍රුති පර්යේෂණ කරනවා. ඒ තුල තමයි ජන කතා, ජන කවි ආදී දේවල් කරන්නේ. දැන් මේ වෙනකොටත් මම රත්නපුර ප්‍රදේශ සබරගමුවේ ජනශ්‍රුති පර්යේෂණයක තමයි නියැලිලා ඉන්නේ. හොඳයි. ඒ අතරතුරේ අපිට කියන්න දැන් අපි මගේ අතේ තියෙන මේ ජන කතා කෘතීන් කිහිපයක් පිළිබඳව අපි ඒ ගැනත් කතා කරමු. මේ දෙමළ භාෂාව ගැන ඔබේ තියෙන දැනුම කොහොමද? දෙමළ භාෂාව ගැන දෙහිමද? එහෙම නැත්නම් ඔබ දෙමළ ජනතාවත් එක්ක කතා බහ කිරීමේ තියෙන දැනුමද විශේෂයෙන් මේ දෙමළ ජන කතා ලියන්න හේතුනේ? දැන් අපි දැන් ඒ දැන් පානම්පත්තුව කියන්නේ නැගිනහිර පළාතේ වෙරළබඩ දකුණු දෙස මායිමේ තියෙන ප්‍රදේශයක්. එතකොට ඒ අපේ අසල්වැසියන් එන්නේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව. ඒ නිසා නිරන්තර උපතේ ඉඳන් මේ දක්වාම මගේ යාළු මිත්‍රයෝ සහ අපේ අසල්වැසියා දෙමළ සහ මුස්ලිම් අය. ඒ නිසාම නැගෙනහිර පළාතේ ඒ නිසාම ජනශ්‍රුති ගැන අධ්‍යයනය කරනකොට මම මේ දෙමළ සංස්කෘතිය සහ මුස්ලිම් සංස්කෘතිය පිළිබඳව ඒ මා ලැබූ අත්දැකීම් සහ මා මේ ඒ පරිශන කරමින් ලබාගත් තොරතුරු තමයි මම කෘතීන් කීපයක් කරා. එකක් නැගෙනහිර සංස්කෘතිය, අනිත් එක නැගෙනහිර දෙමළ සංස්කෘතිය, ඒ වගේම දෙමළ ජනකතා, නැගෙනහිර දෙමළ ජනකතා, දිගමඩලු දෙමළ ජනකතා, දෙමළ ජනකතා, ඒ වගේම මුස්ලිම් ජනකතා කියන එක කෘතින් ඒ ජනශ්‍රුතින් කරා. මම ඒ වගේ මේ මම දන්නවා මේ දෙමළ සහ මුස්ලිම් සංස්කෘතින් ඒ උපසංස්කෘතියක්. ඒ සංස්කෘති පිළිබඳ අපි සිංහල පාඨකයාට කියවන්න අඩුයි. එනිසා මා අත්විඳි දේ සහ මා සොයාගත් දේ පාඨකයාට දායද කරන්න ඕන නිසා තමයි මම ඒ කෘතිවල යමුනේ. ඒ අතරතුරේදී
සම්මානයට පාත්‍ර වුණු කෘතීන් බොහොමයක් තියෙනවා ඔබේ ඒ අතර නිර්මාණ අතර ඒ පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ විශේෂයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබිච්ච අවස්ථා තියෙනවා වෙඩිහඬ කියන කෘතියට ඒ අතරතුරේදී බාලයා සහ කුළුහරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත වෙච්ච ග්‍රන්ථයක් 2003 වසරේදී ඒ වගේම යාපනයේ සිට කතරගමට ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2008 වසරේදී ලැබුණා ඒ එක්කම කතා කරන්න ඕනේ විශේෂයෙන්ම මේ වෙඩිහඬ කියන මේ දෙමළ පරිවර්තන කෘතිය විශේෂයෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඒ එක්කම වනගත වීරයෝ මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ගොඩගේ සම්මාන මේ ආදී වශයෙන් සම්මාන ගණනාවක් ලැබිච්ච කෘතීන් තියෙනවා මට කියන්නකෝ දැන් අපි මේ මෑතකම සම්මානයට පාත්‍ර වෙච්ච කෘතිය සටනක් මැද සටනක් මේ යොවුන් නවකතාව මේක 2014 රාජ්‍ය සම්මානිත හොඳම යොවුන් නවකතාව වුණා අපිට කියන්නකෝ ගුණසොම් මහත්මයා මේ කාලේ යොවුන් පාඨකයන් වෙනුවෙන් කතන්දර ලියවෙනවා හරි අඩුයි දැන් ඇත්තටම ඉතින් අපි යොවුන් වයසේ නොවුණා තුනත් ඔබ සහ මම හිතනවා අපි දෙන්නම අදාළයි නමුත් මේ වගේ කතන්දර ලිවීම තුළ ඔබ අපේක්ෂා කළ දේ කුමක්ද ඔව් දැන් බොහෝ ලියවෙන සමහර යොවුන් නවකතා හුදු වීරත්වයේ පමණ කේන්ද්‍ර කරගත්තු යොවුන් නවකතා තමයි ලියන්නේ බහුලව තියෙන්නේ ඒවා ඒ හේතුව තමයි යෞවනත්වයේත් එක්ක ඒ ළමයින්ගේ චර්යාව යෞවනයන්ගේ චර්යාව වීරත්වයේ හඹා යෑමක් තියෙනවා ඒ නිසා බොහෝ අය කේන්ද්‍රගත කරලා තියෙන යොවුන් සාහිත්‍යයට වීරත්වය හැබැයි මගේ පෞද්ගලික මතයක් තියෙනවා මගේ පෞද්ගලික අදහස තමයි වීරත්වයේ පමණක් නෙවෙයි යෞවනයා යොමු කරන්න ඕන ඔවුන්ගේ සමාජීය ප්‍රශ්න දෛනික ජීවිතයේ ප්‍රශ්න ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම ප්‍රශ්න හඹා යෑම ඒ පිළිතුරු හඹා යෑම ගැටලු නිරාකරණය කිරීම ජීවිතේ පරාජිතයක් නොවි කොහොමද මේ සාමාන්‍ය ජීවිතයේදී ජීවිතේ ගොඩනගා ගන්න යෞවනයා පෙළඹිය යුත්තේ කියන ආකල්පයක් මගේ තියෙනවා. නිසා මා වීරත්වයට අමතරව ඔය මා කලින් කියු කාරණා අන්තර්ගත වෙන ආකාරයට අරමුණු කරගෙන තමයි මා යොවුන්ව කතා ලියන්නේ. හොඳයි. මේ ලැබිච්ච ප්‍රතිචාර කොහොමද මේ වෙනකොට දැන් මේක සම්මානිත යොවුන් නවකතාවක්. ඉතින් සම්මානයක් ලැබෙන්නේ යම් මේ කෘති ඇගෙයිමක් තියෙන නිසා. ඒක වෙනම කතාවක්. පාඨකින්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොයි වගේද? මේ දැන් පාඨකින්ගෙන් ඔය සටනක් මැද සටනක් කියන එක කෘතිය පිළිබඳව ගොඩක් මේකේ තියෙන එකක්ද මම සාමාන්‍ය පෙළ ම සාමාන්‍ය කියන 1970 80 දශකවල පාසල් ශිෂ්‍යෝගේ ජීවන රටා ගැමි පාසල් ශිෂ්‍යෝගේ ජීවන රටා පිළිබඳව තමයි ඔකෙන් කියවෙන්නේ. ඔය ප්‍රශ්නවලට මූල දෙන ආකාරය අධ්‍යාපනය ගොඩනගා ගන්න ආකාරය. ඉතින් මේක කියවම ගොඩාක් අය මයින් අහපු පළවෙනිම කාරණේ තමයි මේ ඔබේ කතාවද කියන එක. මේ ඔබේ කතාවද මේ ලියලා තියෙන්නේ මේක. එහෙම කියන ප්‍රශ්නේ ඇහුවා. ඒක මට දෙන්න තියෙනත් උත්තරේ ඒ මගේ කතාවත්ම තමයි කතාවත් නෙවෙයි වගේ තමයි. ඒ හේතුව තමයි අපි සාවෝනෑම ලේකෙක් අධ්‍යක්ීම් තුල තමයි ලියන්නේ. මේ නව කතාවට යොවුන් නව කතාවට පාදක වුණේ මගේ ජීවිත අධ්‍යක්ීම් තමයි. ඒ නිසා මගේ ජීවිත අධ්‍යක්ීම් තුල නිර්මාණාත්මකව මා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මගේ ඒ අධ්‍යක්ීම් පාදක කරගත්තු නිසා මගේ කතාවක් වගේ වෙනවා. මගේ කතාවක් නෙවෙයි කියලා කියන්නේ ඒ ඔස්සේ නිර්මාණාත්මක මේක ගොනු කරපු නිසා තමයි. හොඳයි අපි මේ කෘතීන් පිළිබඳ වෙන්වෙන් වශයෙන් කතා කළ යුතුයි තවත් වැඩසටහන් කිහිපයකදී අද දවසේ කාලය තිබෙන හැකි ආකාරයට තමයි අපි මේ පිළිබඳව මේ නිර්මාණ පිළිබඳව කතා කරන්නේ. මේ කෙටි කතා සංග්‍රහය ගැනත් මම කැමති ඔබෙන් වචන කිහිපයක් කතා කරන්න. ඔව් සොල්දාදුවාගේ මරණය කියන කෙටි කතාව මම මේ සාර්ථක කෙටි කතාකරුවෙක්ද නැද්ද කියන කාරණේ මම දන්නේ නැහැ. මොකද මම කෙටි කතා ඔය තුන්වෙනි මගේ කෙටි කතා කෘතිය මේ කෙටි කතාවට අඩංගු වෙලා තියෙන මගේ සොල්දාදුවාගේ මරණ ගැන මේ යුද්ධ සොල්දාදුවගේ යුද්ධ පශ්චාත් යුද සමයේ සොල්දාදුවෙක් යුද්ධය දැකපු ආකාරය තමයි එහි කියවෙන්නේ. ඊට අමතරව තවත් කාලීන දේශපාලන සහ අනිකුත් කාරණා ප්‍රස්තුත කරගත්තු කෙටි කතා තමයි තියෙන්නේ. ඒ වගේම ඔකේ මුල ආරම්භයේ කෙටි කතාවක් තියෙනවා යුද්ධය පිළිබඳ දෙමළ සමාජයේ කොහොමද යුද්ධයට මුහුණ දුන්නේ කියන එක් සංසිද්ධියක් අරගෙන ඒක ගැන පොඩි අත්දැකීමක් තමයි මම ලියලා තියෙන්නේ. හොඳයි අපි මේ චරිත ගැන වෙන්වෙන් වශයෙන් කතා කරන්න ඕනේ. දැන් මේ මූර්ති
කියන චරිතයේ අපේ සම්මිශ්‍රණයක තියෙන කතාන්දරයක අපිට දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා මේ සියලුම අපේ රටේ විසින ජනතාවගේ චරිත තමයි මේ දෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳව තවත් දවසකදී කතා කරමු. අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය හැමාර වෙලා තියෙන්නේ ප්‍රවීණ ලේකක ගුණසේකර ගුණසෝම මහතා අපේ කතා කරන පොත් වැඩසටහනට අද දවසේදී සම්බන්ධ වුණේ. ඔබට බොහොම ස්තුතියි ඔබේ වටිනා කාලය අපිට ලබා දුන්නාට ගුණසෝම මහත්මයා. බොහොම ස්තුතියි. එහෙමනම් අපි එතුමාට සමුදින ගමන්ම කතා කරන පොත් වැඩසටහනෙන් අදට සමුගෙන යනවා. එතුමාත් එක්ක තවත් දවසකදී අපි හමු වෙනවා. සුබ දවසක් ඔබට.